आई बवान दुए पुते नदी टीचर उन्न अदत्तावागुलंट लसन पाडमा करगिन पहे पांती पेल पुते पस्सनी पाडम तमाई अदमां वयालाट कीला देन्न आवे इट कलिन दुए पुते ओगोल्लो नदी टीचर यूट्यूब नालिकाव सब्सक्राइब करला नेत्तां एक सब्सक्राइब करान्न एत एक्कम यहा पैत्ते तियेन बेल आइकन एकत क्लिक करान्न एतकोट पुते मम वीडियो एकक दापु गमन ओगोल्लन्ट पुलुवन ए वीडियो एक बलन्न එහෙනම් දුවේ පුතේ එත් එක්කම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේක ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා කරන්න ආ ඊට පස්සේ මම මේ කියන වැඩ මේ අභ්‍යාස ඕගොල්ලෝ හරියටම කරන්න එහෙනම් මම ඉදිරියට දිගටම ඕගොල්ලන්ට වීඩියෝස් ලෑසි කරන් ඉන්නවා ඒ නිසා ඕගොල්ලෝ දිගටම මේ නදී ටීචර් YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින්න එහෙනම් අද අපි අපේ පාඩමට යමු බසෙහි රස බස බස කියන්නේ මොකද්ද භාෂාව නේද අපේ භාෂාව අපි කතා කරන්නේ සිංහල නේද අපේ භාෂාවේ තියෙන රස ඒකේ තියෙන රසය කියගෙන කියන්නේ කොච්චර ලස්සනද රසවත්ද කියන එක භාෂා හැකියාව මිනිසාට හිමි වූ සුවිශේෂ දායාදයකි මොකද්ද සුවිශේෂ කියන්නේ ඉතා විශේෂ නේද සුවිශේෂ දායාදය භාෂා හැකියාව කියන එක මිනිසුන්ට ලැබෙච්ච විශේෂ දායාදය සත්තුන්ට හිතන ඉදිරියට කතා කරන්න බෑනේ නේද මිනිස්සුන්ට තමයි ඒක ලැබිලා තියෙන්නේ භාෂා භාවිතයෙන් අදහස් රසවත් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් අපිට භාෂාව නිසා ලස්සන ලස්සන විදියට යම් යම් දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා පොතපත කියවීමෙන් හා එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමෙන් අප දන්නා වචන ප්‍රමාණය හෙවත් වාක් කෝෂය වඩාත් වර්ධනය කරගත හැකිය. එතකොට පොතපත කියෙව්වම නේද අපි එකිනෙකත් එක්ක කතා කරනකොට පුළුවන් අපේ වාක් කෝෂය. කියන්නේ වචන මාලාව අපි දන්න වචනවල ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන්. නේද? එතකොට දැන් අපි ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරනවා නම් අපි අපේ වචන ප්‍රමාණය වැඩි කරගන්න ඉතින් ඉංග්‍රීසි වචන අපි වැඩිපුර දැනගන්න ඕන. නේද? සිංහල වුණත් එහෙමයි. ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන් වෙන්නේ ඒකේ වචන පුළුවන් තරම් වැඩිපුර දන්න තරමට. අන්න වාක් කෝෂය. එතකොට අපේ අදහස් වඩාත් රසවත් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ අර වචනවල තේරුම අපිට හොඳට තේරෙනවා නම් නේද අර්ථය තේරුම අර්ථය කියන්නේ තේරුම හොඳින් තේරෙනවා නම් තමයි මේක භාෂාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ එතකොට මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ලියා ඇති මේ ලිපිය කියවමු අන්න මේක ලියලා තියෙන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා මේක නම් ලොකුවට වැදගත් කමක් නැහැ පුතාලා නිකන් මතක තියාගන්න එය සකස් කර ඇත්තේ එතුමාගේ කිව්වම මොකද අන්න මේ බස්සෙහි රස කියන පාඩම අරන් තියන්නේ මේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයාගේ කිව්වම මොකද කියන ග්‍රන්ථයේ නේද කෝකටත් මතක තියාගන්න හරි ඈ නිවාඩුවට ගමට ගියාය ඇගේ ගම මාතරයි අන්න මේ ගෑන් රමේ නේද නිවාඩුවට ගමේ ගියා ඈ කියන්නේ ඒකනේ ඈ ගියාය අන්න ස්ත්‍රී ලිංග වාක්‍යයක් ඇගේ ගම මාතරයි අන්න යාගේ ගම තමයි මාතර දකුණු පළාතේ නේද බෙන්තර ගඟෙන් එහා ඇගෙන් කිසිම ආරංචියක් නොලත් ඇගේ එහෙලිය මදක් කලබල වූවාය අන්න යාළුවා මේ පොඩක් කලබල වුණා යාගෙන් ආරංචියක් අම්බෙච්ච නැති නිසා ඈ නිවාඩුවෙන් පසු කොළඹ සරසවියට ආදා ඇගේ යෙහෙළිය ඇගේ නිහඬතාවගෙන විපරම් කළාය ආනිවාඩුවෙන් පසු මේ කොළඹ කැම්පස් එක සරසවිය දැන් ඕගලොත් ශිෂ්‍යත්ව පාසලලා ලංකාවේ තියෙන ඉහළම පාසලකට යනවා ඒ ගිහිල්ලා ඕගලො පස්සේ සාමාන්‍ය පෙළ හොඳටම සමත් වෙනවා ඊට පස්සේ උසස් පෙළ හොඳටම සමත් වෙනවා ඊට පස්සේ ඕගලෝ යන්නේ කැම්පස් එකට නේද මෙඩිකල් කොලෙජ් එකට කැම්පස් එකට අන්න ඔවටනේ යන්නේ දැන් මේකට මේ යාළුවත් එහෙමයි මේ දෙන්න මේ සරසවියේ යාළුවෝ දෙන්නේ ගිය දාට පහුවදාම මන් ලියුමක් දෑවා යැයි ඇය තරයේ කියා සිටියාය අන්න පුතේ වෙනස් විදියේ වචනයක් දෑවා ගිය දාස ගියපු දවසට පහුවෙනිදා මම ලියුමක් දැම්මා අපි කියන්නේ එහෙමනේ නේද ඒක තමයි මේ දෑවා කියන්නේ දැම්මා කියන එක පුදුමයක් කි හම්බ නූණු එක එහෙලියත් පොඩ්ඩක් පොඩ්ඩක් වෙනස් විදියට කතා කරා පුදුමයක් කි හම්බ නූණු එක හම්බ නොවුණු එක ගැන තමයි පුදුම අන්න එහෙම කියනවා දකුණු පළාතේ දෑවයයි කියන්නේ දැම්ම යන අරුතින් අන්න මතක තියාගන්න දකුණු පළාතේ දෑවා අන්න දැම්ම කියන එකට කියන්නේ දෑවා දැන් පුතාලා මේව වෙනම ලියා ගන්න ඕන හොඳේ දෑවා කියන්නේ මොකද්ද
දැම්මා මෙන්න මේක හොඳට මතක තියාගන්න මේවා ඔයගොල්ලෝ වෙනම පොතක ලියලා පාඩම් කරගන්න ලියුමක් දැම්මා යයි කියනු වෙනුවට ඔවුන්ගේ මුවින් පිටවන්නේ ලියුමක් දෑවා යන වහරයි ආ ලියුමක් දැම්මා කියන එකට ලියුමක් දෑවා කියලා තමයි කියන්නේ එතකොට මේ වෙනසට හේතුව මේ සඳහා දෙපිරිස පදනම් කොට ගන්නා ක්‍රියාපද දෙකේ වෙනසයි අන්න මේ ක්‍රියාපදවල වෙනස තමයි මේකෙන් පේන්නේ මින් එක් පිරිසක් දැම්ම යන අතීත ක්‍රියාපදය සාදාගන්නේ දමනවා යන ක්‍රියාපදය අනුසාරේනි මේ දමනවා කියන එක තමයි අපි දැම්ම කියන්නේ නේද අතීත කාලෙන් දැන් වර්තමානෙන් දමනවා කියන එක තමයි දැම්මා වෙන්නේ නේද පුතේ ආ දකුණු පළාතෙන් දෑවා කියන්නේ දානවා නේද ඒත් දැම්ම කියන එක තමයි එතකොට කනවා කෑවා ගානවා ගෑවා නානවා නෑවා හානවා හෑවා අන්න ඔය විදිහට තමයි මේවා යෙදෙන්නේ මේ සමාන විදිහට යන වචන දානවා යන්නේ එක් මූලික අර්ථයක් වන්නේ කිසිවක් යමක් ඇතුළට පිවිසවීමයි තමහල්ලට දානවා කියන මොනවා හරි එකක් ඇතුළට දානවා අත දානවා නේද සල්ලි දානවා මේ ඇතුළට දාන ඒවා කැටේට සල්ලි දානවා ඒක දානවා කියලා කියනවා නේද ආ එතකොට පුතේ මෙන්න මේක පොඩ්ඩක් වැදගත් මේ බලන්න අනුන්ගේ වැඩවලට කට දාන්නට යෑම කට දානවා අන්න මේක හොඳටම මතක තියාගන්න ඕන කට දානවා අනාරාධනෙන් කතා බහට එක්වීම අන්න ඔතන පුතේ වැදගත් දෙයකට ගොඩක් මෙන්නේ ඕක තමයි අනාරාධනෙන් අනාරාධනෙන් කතා බහට එක්වීම ඕක හොඳටම මතක තියාගන්න ඊට පස්සේ මිනිසුන්ට හොටක් නැතත් ආ හොට දාන්න බාධාවක් නැහැ අපි සමහල්ලාට කියනවනේ නේද මොකද්ද කියන්නේ අනේ මේ ඔයා නිකන් හොට දාන්න නැතුව ඉන්න ආ නැත්තම් මෙයා කියනවා මම පොඩ්ඩක් හොට දාලා එන්න අන්න එහෙම කියනෝනේ නැත්තම් සමහර අපි කියනවා ඔයා ඉන්න අනේ කට දාන්න නැතුව මගේ වට නේද අන්නේ ඔය අපි ඔය වචන භාවිත කරන්නේ ඔය වගේ වෙලාවට නේද පුතේ ආ හොට දානවා කියන එකක් බලමු මොකද්ද කියන්නේ මම පොඩ්ඩක් හොට දාලා එන්න ඒ මොකද්ද අන්න මූණිච්චාවට මෙන් යමකට යන්තමින් සහභාගී වීම මේකත් ගොඩක් වැදගත් හොඳට මතක තියාගන්න හොට දානවා කියන එකේ තේරුම හොට දානවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් මූණිච්චාවට මෙන් යන්තමින් යමකට සහභාගී වීම මේවා ගොඩක් වැදගත් ටික මම මේ දෙන්නේ ඔයාලට වැදගත් ටික ඊට පස්සේ දැන් මේවා නම් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ නිකන් මතක තියාගන්න ඕනේ. දැන් වතුර දානවා. දැන් අම්මා කියනවා නේද මගුල් ගෙදර කියන්න හදන සමාට අපි හිතමු රත්තරන් බඩු ගස් තියලා වෙන්න පුළුවන්නේ. එතකොට කියනවා මම පොඩ්ඩක් මගේ මාළේ වතුර දාගෙන එන්න. ඒ කියන්නේ මාළ රත්තරන් පාට වෙන්න රත්තරන් වතුර දාගෙන එන්නම් කියලා තමයි කියන්නේ නේද? ආ? ඔව්. එතකොට පුතේ පලිප්පු දානවා. නේද? මේ වතුර දානවා කියන එකට පලිප්පු දානවා කියන වචනේත් යොදනවා. එතකොට මේ ආවරණ උපවත් වෙනවා අර තිබ්බ වගේ ලස්සන රත්තරන් පාටක් එනවා එතකොට ඊළඟට අපි බලමු මේ වතුර දානවා ඒව ඔයගොල්ලෝ දන්නවනේ ගම් වතුර දානවා දැන් සමහර පැටිවලට වහිනකොට ලොකුවට ගම් වතුර එනවා නේද අන්න මේක වැදගත් තැනක් තියෙනවා හොඳට වැවක වතුර වාහනට උඩින් පිටවීමට කියනවා වාන් දානවා කියලා ඔන්න ඕක වෙනම හොඳට මතක තියාගන්න වැවක වතුර වානට උඩින් පිටවීමට වාන් දානවා කියලා කියනවා. ඕක ගොඩාක් වැදගත් දැනක්. ඕකත් මතක තියාගන්න. මම දැන් විශේෂ කරපු තැන් ඕගොල්ලෝ ඔක්කොම මතක තියාගන්න ඕන. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මෙන්න බලන්න. ඇවිලෙන ගින්නට පිදුරු දානවා. මේකත් වැදගත්. ඇවිලෙන ගින්නට පිදුරු දානවා. මොකක්ද ඒ කියන්නේ? දැනටමත් උග්‍ර වී ඇති ප්‍රශ්නයක් තවත් උග්‍ර කරනවා. නේද දැනටමත් වැඩි වෙලා තියෙන ප්‍රශ්නයක් තවත් වැඩි කරනවා අන්න එතකොට අපි කියනවා ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා ආ අපි දැන් සමහරලාට දැන් එන්නේ රණ්ඩු වෙනවා එතකොට මේක දැන් තව එක්කෙනෙක් ඇවිල්ලා මොනව හරි ඒකට චුට්ටක් කට දාලා මොනව හරි කියනවා එතකොට අනේ මේ ඔයා යන්න ඇවිලෙන ගින්නට මෙතන පිදුරු දාන්න ආවා කියලා බැනලා එලවනු නේද මේ ඔයා ආවා මේක තවත් වැඩි කරන්න ආවා කියලා තමයි ඒ කියන්නේ නේද දැන්ටත් මේක මේ උග්‍ර වෙලා කේස්වලු අල්ලගෙන දෙන්න ගහ ගන්නස්සේ තව එක්කෙනෙක් කිනවා තවත් මේක වැඩි කරන්න අන්න බේත් දාන්නේ තුවාල වලට තෙල් දාන්නේ ඉස තෙල් හිසටත් තාච්චි වලට
තෙල් දානවනේ ඔළුවට නේද කොණ්ඩෙට හොඳට තෙල් දාන්න ඕන තෙල් දාලා කොණ්ඩෙ පීරන්න ඕන නේද තාච්චිර තෙල් දානවා අපි මොන හරි කරවල තෙල් දානකොට නේද මොන හරි දෙයක් බදිනකොට නේද තෙල් දානවා ඊට පස්සේ දැන් ඉස කුඩිච්ච දාන්නේ මොනවටද ඔළුවේ අමාරු වලට ඉස කුඩිච්ච දානවනේ ඔළුවේ අමාරුවට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ ටීවී එකේ හැම කතාබල් වල ඉස කුඩිච්ච දානවා නේද වෙදකෙවල් වල ආ ඒව ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන් ගම්වල ඉන්න දරුවෝ නම් ඔය හොඳට දැකලා තියෙනවා ඔය දන්නව නේද වෙද මහත්තුරු බෙහෙත් කරන හැටි හරි එතකොට පුතේ මේ පෝර දානවා නේද පෝර දානවා කියන්නේ මොකද්ද ආ කියන්න බලන්න ඒ කියන්නේ තව තවත් කතාබහ අවුලුවනවා නේද පෝර දානවා කියන්නේ මොනවා හරි දෙයක් තව තවත් අවුලුවනවා එතකොට අපි කියනවා ඔයා යන්නකො මේ පෝර දාන්නේනෝ මෙතන නේද එහෙම කියනවා නේද තව තවත් කතාබහ අවුලුවනවා ආ එතකොට මේව තමයි පුතේ වැදගත් තව තියෙනවා මෙන්න මේ පත්තරේ දානවා කියන එක මෙන්න මේක චුට්ටක් බලන්න පත්තරේ දානවා කියන්නේ මොකද්ද ආ ඕ ඒ කියන්නේ මොනවා හරි දෙයක් ප්‍රචාරය කරනවා හැම තැනම දැන් රහසක් මේක රහස පත්තරේ දැම්මා වගේ කියන අයියෝ මෙයාට කිව්වා කියන්නේ ඉතින් පත්තරේ දැම්මා වගේ තමයි නේද ඒ කියන්නේ මොකද්ද ඒක හැමෝටම ප්‍රචාරය වුණා කියන එක නේද ආ එතකොට දැන් මේ විදිහට දැන් ඕගලොන්ට තේරුණා නේද මේ භාෂාවේ වචන යොදා ගන්න විදිය යම් යම් වෙනස්කම් තියෙනවා නේද ආ මේ වචන යෙදෙන විදිහේ තේරුම් කොහොමද යෙදුනේ ආ මේවා ඕගලොන්ට දැන් තේරුණා නේද එහෙනම් පුතේ මේ දැන් මේ පළඳිනවා දානවා සපත්තු දානවා මේස් දානවා මේක දැන් මේ ටික එච්චරම ලොකු වැදගත්කමක් නැහැ පුතාලට මං අර වැදගත්ම ටික තමයි කිව්වේ මේ ටික හොඳට මතක තියාගන්න කියලා දැන් තව එකක් මෙන්න මෙතන තියෙනවා ගොඩාක් වැදගත් තැන හීන් දාඩිය දානවා කියන්නේ මොකද්ද ඔව් යමකට දැඩිසේ බියටපත් වුණාම අපි කියනවා දැන් මෙහෙම හිතන්නකෝ අම්බෝ ඒ වෙලාවේ මට හීන් දාඩිය දැම්මා ඒ කියන්නේ මං ගොඩාක් බය වුණා කියන එක මොකක් හරි දෙයකට නේද අන්න එහෙම කියනවා එතකොට මේ බන්න පොලිස් නිලධාරියෙකු දුටුවාම හොරුන්ට හීන් දාඩිය දානවලු ඇත්තනේ ඉතින් නේද හොරකම් කරාට පස්සේ පොලිසිය දැක්කම හීන් දාඩිය දානවා තමයි නේද ආ එතකොට දැන් මේ පංච දාන එකට උඩරට පැතිවල කියනවා පුතේ 12 දානවා බෙල්ලෝ දානවා කියලා. ওই වචන දෙකත් හොඳට මතක තියාගන්න. ওই ඉරිගහන දෙයකට හරි එන්න පුළුවන්. පරිසර කොටසටත් මේක වැදගත්. පංච දැමීම. නේද උඩරට පැතිවල කියනවා 12 දානවා සහ බෙල්ලෝ දානවා කියලා. හරි. ඊළඟට මේ දැන් මේ ටික ඔයගොල්ලන්ට තේරුණා නේද හොඳට? ආ මේ අභ්‍යාස ටික දැන් බලමු අපි අවබෝධයේ කොටස. ඕගොල්ලෝ මේකට පුතේ උත්තර ලියලා ඉවර වෙලා එන්න. ආ ඉස්සෙල්ලම උත්තර ලියා ගන්න. ලියලා ඊට පස්සේ මගේ උත්තර බලන්න. පොඩ්ඩක් මේක නවත්තලා ගිහිල්ලා වීඩියෝ එක. හරි නේද? ආ එහෙනම් අපි බලමු මේකේ උත්තර ටික. දකුණු පළාත් ව්‍යවහාරයේහි දේවා යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද දේවා කියන්නේ? දානවා නැත්නම් දැම්මා කියන එක නේද? ආ ඒක තමයි තේරුම. වාංග දානවා යනුමෙන් අදහස් වන්නේ කුමක්ද අපි කියුවේ වැවක වතුර වානට උඩින් පිටවීමට කියනවා වාන් දානවා කියලා උග්‍ර වී ඇති ප්‍රශ්නයක් තව තවත් උග්‍ර කරන අවස්ථාවක් සඳහා යෙදිය හැකි ප්‍රස්තාව පිරුලක් සඳහන් කරන්න ඒකට කිව්වා අපි ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ කියලා ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ මෙතන හොඳට බලන්න මේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා එකේ අකුරු කොහොමද ලියලා තියෙන්නේ කියලා. මේ ඇවිලෙන කියද්දි මේ ලයන්න මූර්ධජයි. හොඳට මතක තියාගන්න. ඕක මූර්ධජ ලයන්න ලිව්වේ නැත්තම් පුතේ වැරදි. නේද? ඕගොල්ලෝ කොච්චර උත්තර ලිව්වත් වැරදි මේ වැඩක් නැහැ. මේ ලයන්න වැරදුනොත්. හරි. ඊළඟට හීන් දාඩිය දානවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද මොකද්ද හීන් දාඩිය දානවා කියන්නේ දැඩිසේ බියටපත් වුණා කියන එක නේද දැඩිසේ බියටපත් වෙනවා කියන එක ඒක තමයි හීන් දාඩිය දානවා කියලා කියන්නේ පංච දැමීම උඩරට ප්‍රදේශයේ හඳුන්වන්නේ කෙසේද කොහොමද පුතේ පංච දානවා කියන එක හඳුන්වන්නේ මේ අපි කරේ 12 දානවා අනිත් එක බෙල්ලෝ දානවා 12 ලියද්දි මේ මූර්ධජ ලයන්න ලියන්නම ඕන 12 කියද්දි ඕක පුතේ ගණන් වලටත් වැදගත් 12 කියලා ලියද්දි මූර්ධජ ලයන්න ලියන්න ඕන හරි නේද ඊළඟට තියෙනවා අපේ ක්‍රියාකාරකම් කොටස
මේක තියෙනවා පහත සඳහන් අයන්න කොටසෙහි යෙදුමින් දෙන අදහස ආ කොටසින් තෝරන්නලු. ආ දැන් මොකද්ද අපි මුල් එක බලමු. හීන් දාඩිය දැම්මා. මොකද්ද පුතේ හීන් දාඩිය දැම්මා කියන්නේ? මේවත් ඕගොල්ලෝ තනියෙන් කරලා ඇවිල්ලා පොඩ්ඩක් නවත්තලා ගිහිලා තනියෙන් උත්තර දීලා ඊට පස්සේ ආයෙ වීඩියෝ එක බලන්න. හොඳයි නේද එහෙම? ආ හීන් දාඩිය දැම්මා. හීන් දාඩිය දැම්මා කියන්නේ පුතේ මොකද්ද? මහත්සේ බියට පත්වීම. මහත් බියට පත්වීම. ඊළඟට අහසේ මාලිගා තනනවා. මොනවද අහසේ මාලිගා හදනවා කියන්නේ? ආ මෙයා හිතනවා හිත මේ කරගන්න බැරි දේවල් නේද? ඉටු කරගත නොහැකි දේ සිතීම. මේ තියෙන අහස මාලිගා කියන්නේ ඉටු කරගත නොහැකි දේ සිතීම. ඊළඟට අබමල් රේණුවක්. මොකද්ද අබමල් රේණුවක්? ඉතා කුඩා, ඒ කියන්නේ ඉතාම ස්වල්පයක්වත් කියන එක නේද? ඉතාම ස්වල්පයක්වත්. අබමල් රේණුව කියන්නේ ඉතාම චූටි දෙයක් නේ. ආ ඒකයි. ඇඟ බේරා ගන්නවා. ඇඟ බේරා ගන්නවා කියන්නේ මොකද්ද? වගකීමෙන් මගහැර යාම. වගකීමෙන් මගහැර යාම. මේක පුතේ සංඥක ගයන්න, මගහැර සංඥක ගයන්න ලියන්න ඕන. ඊළඟට මුරුංගාත්තේ තියෙනවා. මුරුංගාත්තේ තියෙනවා කියන්නේ පමන ඉක්මවා වර්ණනා කිරීම. මේ නයනු හොඳට බලන්න, මූර්ධජ නයන්න. පමන වර්ණනා කියද්දි නයන්න, මූර්ධජ නයන්න ලියන්න ඕන. ඔය අකුරක් හරි පුතාලා ලිව්වේ නැත්නම් ශිෂ්‍යත්ව විභාගයේදී පුතාලා උත්තර කොච්චර හරියට ලිව්වත් පුතාලට ලකුණු බිඳුවයි හම්බෙන්නේ. හරි, ඊළඟට බලමු අපි මොනවද තියෙන්නේ කියලා. පහත සඳහන් ප්‍රස්තාව පිරුළුවල හිස්තැනට සුදුසු වචන වරහන් තුලින් තෝරා ලියන්න. ආ මොනවද තෝරන්න තියෙන්නේ? ඔව් මේ තියෙන්නේ. නරියා මොනවද තිත්තයි කිව්වා වගේද? මිදි නේද? නරියා මිදි තිත්තයි කිව්වා වගේ. දැන් පුතාලා ඔය කතාව දන්නව නේද? මොකද උනේ? බඩගිනි වුණා නරියට. බඩගිනි වෙලා කෑම හොය හොය යනකොට දැක්ක කැලෑවේ ලස්සන මිදි වැලක තියෙනවා මිදි අල්ලක් නේද? හොඳට ඉදිච්ච. නරියා මිදිවල්ල කන්න හිතාගෙන උඩ පැන්නා උඩ පැන්නා උඩ පැන්න නරියට මිදිවල්ල අල්ලන්න බෑ, උඩ වැඩි. ඊට පස්සේ නරියා මොකද්ද කිව්වේ? අනේ මේ මිදි තිත්තයි, මේවා මට ඕනේ කියලා යන්න ගියා. ඒ මොකද එයාට ඒක ලබා ගන්න බැරි වුණානේ. ඒ නිසා ඊට පස්සේ ඒකට නිඳා කර කර යන්න ගියා. මේ මිදි තිත්තයි, ආ මේවා කෑවොත් බඩට දෙයි, මේවා මට ඕනේ කියලා යන්න ගියා නේද? එහෙනම් නරියා මිදි තිත්තයි කිව්වා වගේ. ඊළඟට මොකද්ද? කට නිසා කවුද? ඉබ්බ නැහුණා වගේ. මොකද උනේ ඉබ්බට? ආ ඉබ්බට අර කුක්කු දෙන්න කිව්වා නේද කෝට්ටෙන් මේ අල්ලගෙන යනකොට කොයි වෙලාවකවත් කට නම් අරින්න එපයි කියලා. හා කියලා ඉබ්බ මහලකුවට නැගලා ගියා. පිටණියේ උඩින් යනකොට මොකද උනේ? ළමයි කෑ ගැව්වා, අන්න අන්න අහසේ ඉබ්බ එක්ක යනවා, අහසින් යනවා, හූ හූ කිව්වා විතරයි. මොකද උනේ ඉබ්බ? කියන්නකෝ මම මුන්ට හොඳ දෙකක් කියලා කට ඇරියා විතරයි චොක් ගාලා බිම නේද? එහෙනම් කට නිසා ඉබ්බ නැහුණා වගේ. ඊළඟට මොකද්ද? මහදෙන මුත්තාගේ මොකද්ද උනේ? නුවණ වගේ. මහදෙන මුත්තාගේ නුවණ වගේ. ඒවනම් කතන්දර ගොඩක් තියෙනවා මහදෙන මුත්තාගේ නුවණ ගැන නේද? ආ අර එළු වගේ ඔළුව බේරන්න ගිහිල්ලා මොකද්ද උනේ? බෙල්ල කැපුවා වගේ නේද? ආ ඒ වගේ කතා ගොඩාක් තියෙනවා. ඊළඟට රයිගමියයි ගම්පලයයි වගේ. හොඳට මතක තියාගන්න පුතේ, මූර්ධජ ලයන්න ගම්පලය කියලා ලියනකොට ගම්පල කියනකොට මූර්ධජ ලයන්න ලියන්න ඕන නේද? රයිගමයයි ගම්පලයයි වගේ. ඊළඟට ගඟට මොනව කැපුවා වගේද? ඉනි. ගඟට ඉනි කැපුවා වගේ. ආ ගඟට දැම්මම වැඩක් තියනවද ඉනි? ගහගෙන යනවා දිගට නේද? වැඩක් තියනවද? ආ එහෙනම් ගඟට ඉනි කැපුවා වගේ. අයියෝ මම මේ ළමයාට කරපු වියදම් නිකන් ගඟට ඉනි කැපුවා වගේ වුණා. අම්මලා කියනවා දැන් ළමයි හරියට ඉගෙන ගත්තේ නැති වුණා, මං කරපු වියදම් අයියෝ වැඩක් නැතුණා නේද? අන්න ඒක තමයි ගඟට ඉනි කැපුවා වගේ. හරි, එහෙනම් මේ ටික හොඳට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. පුතාලා මේ අපේ අවුරුදු ජන ක්‍රීඩා කියන එක මාතෘකාවෙන් රචනාවක් ලියන්න තියෙනවා. පුතේ මම රචනා
ඕගලන්ට ගොඩාක් රචනා 20ක් 30ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් හරි පුළුවන් තරම් ඕගලගේ ශිෂ්‍යත් විභාගයට අවශ්‍ය කරන රචනා දානවා ඕගලන්ට මේ වීඩියෝස් කරලා ඒ නිසා රචනා වීඩියෝස් පෙළක් මම ඕගලන්ට ඉදිරිපත් කරනවා ඒ නිසා දිගටම මාත් එක්ක රැඳී සිටින්න හරියටම රචනාව ලියන විදිය මම ඔයාලට එතකොට කියලා දෙනවා වාක්‍ය තුන ලියන විදිය රචනාවම නෙමෙයි ඇත්තටම ශිෂ්‍යත් විභාගෙදී එන්නේ වාක්‍ය තුනක් ඒකෙදි වැදගත් දේවල් මම මොනාද කියලා කියලා දීලා ඒ වාක්‍ය තුන ඕගලන්ට හරියටම ලියන විදිය මම කියලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දිගටම මාත් එක්ක මේ නදී ටීචර් YouTube නාලිකාවත් එක්ක රැඳී ඉන්න, මම දාන වීඩියෝස් බලන්න, අපේ channel එක subscribe කරන්න, ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න, මගේ එතකොට comment box එකට ගිහිල්ලා ඔයගොල්ලෝ comment එකකුත් දාන්න. හොඳේ ඒකත් අමතක කරන්න එපා. නදී ටීචර් ආසාවෙන් ඉන්නවා ඔයගොල්ලෝගේ comment බලන්න. හරි නේද? එහෙනම් පුතේ දුවේ අද මාත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.